ඔබෙක්වන්නේ සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් 2000 විස්ස මහමැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද පස්වරු 5ට අවසන් කෙරුණා. මේ වෙනි විට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. විශේෂයෙන්ම මේ වෙනි විට බොහෝමයක් ප්‍රදේශවල ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අවසන්. ඒ අතරතුර ලැබුණු නවතම තොරතුරු සමගින් අප සෝදානම් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරන්නට. මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල. විස්සයි විස්ස මහමැතිවරණයේ ඡන්ද විමසීම සාර්ථකව අවසන් වෙයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 71%ක්. මැතිවරණයේ සාමකාමී සුළුසුදුවීම් කිහිපයක් පමණයි. පොලිසිය සහ මැතිවරණ නිරීක්ෂකින් පවසයි. අද පැවති ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීම හෙට උදෑසන 7 සිට. පළමු ප්‍රතිඵලය හෙට දහවල් දිවා ආහාරයට පෙර. සියලු ප්‍රතිඵල සැනින් එසැනින් ඔබ වෙත නිවැරදිව ගෙනීමට සියත සූදානමින්. ප්‍රධාන දේශපාලන පක්ෂ නායකින් සිය බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඡන්දය භාවිතා කරයි. අපරාධ රසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින SF ලොක්කා අනුරාධපුරයේදී වෙඩි ප්‍රහාරයකින් මරුට. ලෙබනනයේ බීරුට් නුවර සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් අංශ ගණනාවකින් පරීක්ෂණ. සිදු වූ හානිය අති විශාලයි. ගණනය කිරීම අවසන් කර නැහැ. සිදුව ඇති ජීවිත හා දේපල හානි තවදුරටත් ඉහළ යා හැකි. ලෙබනන් රජය කියයි. ප්‍රතිවේන් දේශීය පුවත් 2000 විස්ස මහමැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 71% ක පමණ ප්‍රශස්ත මට්ටමක පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එමෙන්ම ඡන්ද ප්‍රකාශ කිරීම දෙවයින පුරා ඉතා සාමකාමීව සහ නිදහස්ව පැවති බවද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා. පළවෙනියතාවට තමයි මගේ දැනුමේ හැටියට මැතිවරණයේ අවසන් වී පැයක් ඇතුළත මැතිවරණ ආරවුල් කළමනාකරණ කාර්යංශයේ සාකච්ඡාව කිසිදු වාද විවාදයකින් තොරව අපේ සාකච්ඡාව අවසන් කරන්න පුළුවන් වුණා. අපි තාම සතුටු වෙනවා. ඒකෙන් අපට තේරෙනවා අපේ ඡන්ද විමසීමේ බරපතල ගැටලු මේ වෙනතෙක් කිසිවක් වාර්තා වෙලා නැහැ කියලා. අපි ඡන්ද 70%ක් පාවිච්චි කළාද 62.5 කිව්වනම් ඒක කෝටියක් ඡන්දදායක ඒට වැඩි ප්‍රමාණයක් දැන් 1 කෝටි 10 ලක්ෂයක් නැත්නම් 15 ලක්ෂයක් විතර වගේ 10 ලක්ෂයක් විතර ඡන්දදායක ඡන්දය දාන්න පැමිණෙන බව තමයි අපට පේන්නේ. ඒකෙන් කෝටියකට වැඩි සංඛ්‍යාවක් අද දිනේ වාර්තා කරලා දෙන මොකද අපල ඡන්දදායකයෝ ලක්ෂ 7ක් හිටපු නිසා. අපි සතුටු වෙනවා හැකිතාක් දුරට ඒ කටයුතු කොරෝනා පැතිරීම වැළැක්වීමට පවත්වා ගැනීමට හැකියාව ගැන. කොවිඩ් එහෙන් එනවා මේන් එනවා වර්ෂාව තියෙනවා. බයයි දාලා වැඩක් නැහැ ඡන්දේ කියලා දෙන්නේ. 70%ක් ඡන්ද පොලට ආවයි කියන්නේ මේ වගේ තත්ත්වයක් එනවා 100%ක් ඡන්ද පොලට ආවා වගේ. කොච්චර ප්‍රතිශතයකින් මේ වෙනකොට ඡන්ද ප්‍රකාශ වෙලා තියෙනවද අපිට? නුවර එළිය 75ක්. බදුල්ල 74යි, තිරුණාමල 74යි, මොණරාගල 74යි, වන්නි 73යි, රත්නපුර 73යි, හම්බන්තොට 73යි, කොළඹ 72යි, දිගමඩුල්ල 72යි, මඩකලපුව 72යි, පොළොන්නරුව 71යි, කෑගල්ල 71යි, මාතර 71යි, කළුතර 71යි, මාතලේ 71යි, කැන්ඩි 71යි, අනුරාධපුර 71යි, ගාල්ල දුකයි 69යි, කුරුණෑගල 69යි, ගම්පා 69යි, යාපනේ 64යි, පුත්තලම 63යි. 71ක් තියෙන අවරේ. ඡන්ද පෙට්ටි වලට කිසිදු තනිකම් දෝෂයක් ඇති වෙන්නේ නැහැ. අද ඒවා මුද්‍රා තැබුවට පස්සේ රාත්‍රියේ කිසිම බයක් නැහැ ආරක්ෂාව සඳහා. ප්‍රථම ඡන්ද විමසීමේ අපි නම් හිතන් ඉන්නේ දෙකහ මාර තමයි ළඟ මේක. ඒකත් මම කියන්නේ තව පැයක් දාලා තුනහ මාර කියලා තියාගමු. එතකොට බැනුම් අහන්න වෙන එකක් නැහැ. ඔක්කොම ඉවර කරගන්න පුළුවන් වෙයි හෙටර 12 වෙනකොට. බැරිම වුණොත් අනිද්දා උදේ 6 වෙනකොට නම් අපි අනිවාර්යයෙන්ම ඉවර කරගන්නවා. මනාපත් ප්‍රතිඵල දෙන එක අපි බලාපොරොත්තු වෙනවා 7 වෙනිදා. හවස 6 වෙනකොට ඉවර කරගන්න බැරිම වුණොත් 8 වෙනිදා උදේ 6 වෙනකොට අපි දීලා ඉවර කරගන්න. අපි ජාතික ලයිස්තුවත් ගැසට් කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා 10 වෙනිදා. වෙනකොට පුළුවන් වෙයි කියලා හිතනවා. අවුරුදු 11 න් පස්සේ ඔබතුමා මූල ඡන්දය දාන්න පසන් දාන්න. එන්න ඡන්දය දාන්න අවුරුදු 65 කෙනෙකුටත් ඡන්දය දාන්න පුළුවන් කියලා. මම ඡන්දෙ ලකුණු කිරීම නොකිරීම ඒක වෙනම දෙයක්. नवंबर 12
මම ජීවිතේ ලයිකියොත් ඊගාව ඡන්ද විසීමේ ඡන්ද දානවා මේවන අන්තිම ඡන්ද විසීම වෙන්න පුළුවන් මේ රටේ තියෙන එක අන්තිම එක කියලා කිව්වට ඒක ප්‍රශ්නයක් නෑ ඡන්ද විසීමකට චන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත චන්ද පෙට්ටි ප්‍රවාහණය කිරීම අද පසුරුවේ ආරම්භ වූ අතර බොහෝ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත මේ වන විට චන්ද පෙට්ටි වැගෙන විට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නුගේගොඩ පැංගිරිවත්ත ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානයේ වෙත පැමිණියා. මැදමුණ ඩී ඒ රාජපක්ෂ විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස එක්ුණා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය භාවිතා කිරීම සඳහා පැමිණියේ හම්බන්තොට වීරවිල සුරණිමල ප්‍රාථමික විද්‍යාලය ස්ථාපිත කර තිබූ ඡන්ද මධ්‍යස්ථානය වෙතයි. මෙවර මහමැතිවරණය තුලින්
අපි තරයේ විශ්වාස කරනවා සමගි ජන බලවේගයට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් වෙයි විශේෂයෙන්ම මේ රටේ ජනතාව මේ වරම අපට ලබා දීලා සෞභාග්‍ය සම්පන්න සංවර්ධිත සෞඛ්‍ය සම්පන්න රටක් බිහිවරනට අපි අදිෂ්ඨාන කරනවා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මහමැතිවරණයේ වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කළේ කොළඹ කොලෙජ් හවුස් හිදී महाचांदे मेतन एकाचकिंगट संविधान पीलिबंद मेथ्यूर्ण कमीशन मट स्तुति करोने स्वाधीन कमीशन तिबुन हम निधास साधारण चंद लभिन एक आरक्षा कर हम बलापुर जनता अपीट वर्मक लबी जातिक जनबल वेगे नायक अनुर कुमार दिशा नायक महता पंचकावत अभय सिंहारा में स्थापित करति चंद मध्यस्थानी देशीय चंद भाविता कला अपे रटे जनता अहित कर दी सिद्धवीमठ नियमित होती प्रबल नियोजन मेवर मेथिवरण अपेक्षा कर मेथिवरण व्यापार दक्ष शक्ति मत खंडायम अभी मेवर मेथिवरण सदाप्रति මෙවර මහ මෙතිවරණයේ සඳහා තරඟ වැදුණු අපේක්ෂකින් සහ දේශපාලන පක්ෂ නායකින්ද සිය බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අද උදැසන සිට ඡන්දය භාවිත කළා. මේ ලෝකයේ කිසිම දියුණු රටකටවත් මේ වගේ මෙහෙයුමක් මෙතිවරණ මෙහෙයුමක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි ඒ ගැන විශේෂයෙන්ම මෙතිවරණ කොමිසමටත් සෞඛ්‍ය බලධාරීන්ටත් අනිත් සියලුම රජයේ නිලධාරීන්ටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඊටකට වඩා ජයග්‍රහණයක් අපේ සම්මන්ත්‍රණය නේ මුළු ලංකාවෙම ලැබෙනවා ඉතින් අපේ ඉලක්කය 3-2 බලයක් තහනවා පිටවන්න අපි බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂයට ඉහළම මන්ත්‍රී දුර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකා නිදහස් පොජන සම්දානයේ පොහොට්ටුව ලකුණ යටතේ පැවැත්වෙන මේ මැතිවරණයේදී අපි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා 2020 මහ මැතිවරණයේදී මං නිතර කිව්වා ආණ්ඩුවට 113 ගන්න එක ප්‍රශ්නයක් තියෙනවා. අපි විශ්වාස කරනවා අපිට ලැබෙන වාර්තා අනුව අපිට හොඳ බලයක් පෙන්නන්න පුළුවන්. කෝටාබේ රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් නව රජයක් අදින් පස්සේ මේ රටේ බිහි කරනවා. වෙනසකට යන්න යම් තීන්දුවක් ගනී කියන විශ්වාසය අපට තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතිවිශිෂ්ට ජයක් ලබා ගැනීම සඳහා සූදානම් වෙන ආකාරය අපි දකින්නේ ඉතාමත්ම පැහැදිලි ජයග්‍රහණයක් විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය ආසන පහක් නැත්නම් හයක් ගන්න මම හිතනවා ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මුළු රටේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන නියමිතව තිබෙනවා මනාපලයිස්ටි ඔබතුමා ටීවීනේ වගේ ඉන්නවා කියලා උපකල්පනය කිරීමක් ගන්න පුළුවන් මේ සාමාන්‍ය වැඩකට බහින්නේ පළවෙනියා වෙන්න නිසා දෙවෙනියා යන්න බලන්නේ කවදා මාලිමාවේ අපේ කණ්ඩායම පාර්ලිමේන්තුව තුල ශක්තිමත් නියෝජනයක් ජයග්‍රහණය කරනවා පොදු දිස්ත්‍රික්කයේටම කැබිනට් කමිටුවෙන් දෙකුත් රැගෙන තමයි අපි පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය කරන්නේ මේ ජයග්‍රහණය ජනතා ජයග්‍රහණයක් වඩ පරිවර්තනය කරන්න අපි උපරිමේ මහන්සි වෙලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙනම වැඩපිළිවෙළක් නැහැ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ශක්තිමත් වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් ඉදිරියට යන අපට පේනවා හැම පැත්තෙම පක්ෂ බේදයෙන් තොරව ජනතාව විශ්වාසයක් ඇතුව තත්ත්වයක් අපට පේන්න තිබෙනවා ජනතාව ජනාධිපතිතුමාට බලය දෙන්න ඕනි මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඒ මොන වුණොත් අපේ රට ඉදිරියට යන්න බෑ किसी में प्रचंडत्वल डिस्ट्रिक्टे अभी मे आदर्श गिनाल दुन अति गल जनाधिपति गोटाबे राजपक्ष स्तुतिवंतवेनो मेवर पार्लमेंट सुविशेष बल महालिमाव नातिक जन बलवे लाभनो हिटदवसवेन कोट चांद प्रतिपालय श्रीलंका पोजुजन पेरमुन ऐतिहासिक जयग्रहण लाभनो මෙවර ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ පැවති උනන්දුවයි මේ
දෙදහස් විස්ස මහ මැතිවරණයේ අවසන් වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් මෙලෙස අදහස් පළ කළා. කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම මේ වන විට 68% ක පමණ ප්‍රතිශතයක් වාර්තා වෙනවා. අද දවස තුල ඉතාම සාමකාමී වාතාවරණයක් ඒ වගේම කාලගුණ යහපත් කාලගුණ තත්ත්වයක් පැවතියා. කිසිදු කලබලකාරී තත්ත්වයක් දිස්ත්‍රික්කෙන් වාර්තා වුණ නැහැ. අවසාන ඡන්ද පෙට්ටිය රාත්‍රී 9:10 අතර වගේ වේලාවකදී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෞස්තිස්තිකේ චන්ද්‍ර ප්‍රකාශ කිරීමේ කටයුතු අද පස්වරු පහට අවසන් වුණා. ඉතාම සාමකාමී මෙතුණයක් අදින පුරා ක්‍රියාත්මක වුණා. කිසිදු විශේෂ ඉදීමක් වාර්තා වුණේ නැහැ. 60%කට වැඩි ඒ චන්ද ප්‍රමාණයක් අපේ දිස්ත්‍රික්කයේ චන්ද ප්‍රකාශ බව තමයි අපි අනුමාන කරලා ලබන්නේ. චන්ද පාවිච්චි කිරීම විශාල වශයෙන් සිද්ධ වුණා. චන්දීමේ සීම කැටි තම සාමකාමී සිද්ධ වුණා. කොහෙවත් කෙටුම වාර්තා වෙන්නේ අපිට මැද 12 එකට විතර පොඩි වැස්සක් ආවා. නමුත් ඊට පස්සේ හොඳට ආව පෑවුවා. ඒ නිසා අප මහජනතාව චන්ද වලට ආවා. ඒ විදිහට වෙහි වෙලා ටිකක් අඩු වුණා. නමුත් අපි හොඳින් චන්දේ කෙරුවා සාධාරණව කිසි ගැටලුවක් නැතිව. හෙට උදේ අපි 7 වෙනකොට චන්ද ගැනීම පටන් ගන්නවා. දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව 72% වගේ ප්‍රමාණයක් මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්දයකින් ඡන්දේ ප්‍රකාශ කරලා තියෙන බව තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් අපිට මෙහෙට ආරම්භ වෙලා නැහැ. ඡන්දේ විමසීමේ කටයුතු සහ ගණන් කිරීමේ කටයුතු කියන දෙකටම රාජ්‍ය නිලධාරීන් 14,000කට වඩා අධික ප්‍රමාණයක් සහභාගී වෙනවා පොලිස් නිලධාරීන්ට අමතරව. තිරුකුණාමල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු අද හවස 5 වෙනිට අවසන් කරා. ඡන්ද ප්‍රකාශිත ඡන්ද පෙට්ටි ගණන් කිරීම මධ්‍යස්ථානයේට ලැබෙමින් පවතිනවා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 307ක ඡන්ද විමසීමේ කටයුතු සිදු වුණා. බරපතල සිද්ධියක් වාර්තා වුණේ නැහැ. ඉතාමත්ම සාමකාමීව ඡන්ද විමසීම සිදු වුණා. සෞඛ්‍ය උපදෙස් අනුව මේ සියලුම කටයුතු සිදු වූ බවට වාර්තා ලැබී තිබෙනවා. 173.5ක් ඡන්ද ප්‍රකාශිත බවට අපිට වාර්තා ලැබී තිබෙනවා. අද දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල ඉතාමත් සාමකාමී අවරින් චන්දවිමසීමේ කටයුතු සිදුනා. චන්ද මධ්‍යස්ථානයේ 966ක් තුලදී පස්තරු පහට පමණ චන්දවිමසීමේ කටයුතු අවසන් කළා. අපේ ගණන් කිරීමේ පරිසර හතරක් තියෙනවා. ඒ ගණන් කිරීම් පරිසර හතරට මේ වෙන විටත් චන්ද පෙට්ටි ළඟා වීමෙන් පවතිනවා. ඒ චන්ද පරිසර හතරේදී පොලිස් ආරක්ෂාව සහ ඒ පරිසර ආවට විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැද්දේ චන්ද පෙට්ටි සුරක්ෂිතව අද දිනේ තබලා හෙට පෙරවරු අට පමණ චන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරනවා. අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කර අවස්ථාවේ සිට අවසන් වන අවස්ථාව දක්වා ඉතාමත්ම සාමකාමී වාතාවරණයක් යටතේ ඡන්ද විමසීම පැවැත්ුණා. පහට අවසන් වන විට අපේව විසින් පත් කරන ලද කලාප භාර තේරීම් භාර නිලධාරීන් විසින් ඒ මධ්‍යස්ථානවල 70%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඡන්දය භාවිතා කර ඇති බවට මේ වෙනකොට වාර්තා කරලා තියෙනවා. දැනට ඒ ඡන්ද මධ්‍යස්ථානවල නියෝජිතයන් සමග සම්බන්ධීකරණය යුතුව ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීම සිදු කරනවා. මුද්‍රා තබ අවසන් වුවහම ගණන් කිරීමේ ශාලා දෙකක් පිහිටලා තියෙනවා. සෞතුලන් විද්‍යාලය සහ ඇලොසිස් විද්‍යාලය. ඒ ස්ථාන දෙක සඳහා පොලිස් ආරක්ෂාව ඇතුව ප්‍රවාහණය කිරීමේ කටයුතු ළඟම මධ්‍යස්ථාන මේ වෙනකොටත් ප්‍රවාහණය කරමින් ඇති. අනිකුත් ඒවා ප්‍රවාහණය කිරීම සඳහා සූදානම් කරමින් පවතිනවා. උදැසන 7ට ආරම්භ වී පස්වරු 5ට අවසන් වූ ඡන්ද විමසීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජෝනියර් සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. අද දින පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිද්ධ වුණා. දැනට සුළු මොහොතකට කලින් ඒ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් කරනු ලැබුවා. ඉතාමත්ම සාමකාමී නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීම තමයි අපේ අපේක්ෂාව වුණේ. සෑම ඡන්ද පෙට්ටියක් සමගම අවිසහිතව අවම වශයෙන් එක් පොලිස් නිලධාරියෙකු ගමන් කරනු ලබනවා. ඒ ගමන් කරන මාර්ගවල සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි ජංගම සංචාර යොදවලා තිනවා අවිසහිතව. ඒ වගේම ඒ සෑම ගමන් මාර්ගයකම ඡන්ද පෙට්ටි පරීක්ෂා කිරීම සඳහා මුර කපුළු යොදවලා තිනවා මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ඒ ප්‍රදේශවල තේරීම් භාර නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ සහකාර තේරීම් භාර නිලධාරීන් පරීක්ෂා කරනවා. ඒ සෑම ස්ථානයකටම ආරක්ෂාව යොදවලා තිනවා ප්‍රදේශයේ පොලිස් ස්ථාන මගින්. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඡන්ද පෙට්ටි ඉතාමත් කඩිනමින් ආරක්ෂා සහිත ප්‍රවාහණය කිරීමට හැකියාව ලැබෙයි කියලා. ඒ වගේම අද දින රාත්‍රී කාලයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ඒ ඡන්ද පෙට්ටි රඳවා තිබෙනවා. ඒ සඳහා ආරක්ෂාව යොදවලා තිබෙනවා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට. විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සෑම මධ්‍යස්ථානයකටම යොදවලා තියෙනවා.
උදැසන 7ට ආරම්භ වී පසුරු 5ට අවසන් වූ ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ නිරීක්ෂකින් බලකලේ මෙවන් අදහසක්. 65ත් 70ත් අතර ප්‍රමාණයක ඡන්දේ පාවිච්චි කරන්නට මේ රටේ ඡන්දදායකින් ක්‍රියා කරලා තිබෙනවා. මැතිවරණය සම්බන්ධයෙන් අද දිනය තුළ සිද්ධීන් 143ක් රැපල් සංවිධානයට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳව සිද්ධීන් 510ක් අපිට වාර්තා වෙනවා. අද දවස් තුළ වාර්තා වෙන සිද්ධීන් අතර පහළදී මේ සිද්ධීන් එකක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම තර්ජනය කිරීම එකක් අපිට නුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ වාර්තා වෙලා තිබෙනවා. ගිනි අවියක් පාවිච්චි කරමින් තර්ජනය කිරීම. ඒකම ඡන්දය ආයතනය කිරීම පිළිබඳව අපිට බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වෙලා තියෙනවා. සිද්ධීන් 33ක් රට පෙළපාලි දෙකක් පිළිබඳව වාර්තා වුණා. ඒ වගේම හොර ඡන්ද දැමීම් සිද්ධීන් 15ක් මේ මැතිවරණයේ වාර්තා වෙලා තිබෙනවා. ඒකම ඡන්දදායකින් ප්‍රවාහනය කිරීම පිළිබඳව සිද්ධීන් 5ක් අපිට අද දවස පුරා වාර්තා වෙලා තිබෙනවා. තව දින දෙකක් තුල මැතිවරණයේ ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් වෙන්න පුළුවන්. ජයග්‍රහණයේ කණ්ඩායම් සහ පරාජිත කණ්ඩායම් ඉන්නට පුළුවන්. ඒ නිසා ඔබේ ජයග්‍රහණය අනිකුත් පාක්ෂිකයාගේට ශාරීරික හෝ මානසික පීඩාවක් ඇති නොවන ආකාරයට ජයග්‍රහණය බුද්ධි විඳින්න කියලා රැස්ව සංවිධානයේ ඉල්ලා සිටින්නට කැමැතියි. අදවන විට මැතිවරණ ප්‍රචාර ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයට අනුව වාර්තාවලට අනුව වැය කරන ලද එක මාසක් තුල වැය කරන ලද අවම ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 2248ක් බවට පත් වෙනවා. එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රුපියල් මිලියන 1076ක් වැය කොට තිබෙනවා. සමගි ජන බලවේගයේ රුපියල් මිලියන 611ක්, එක්සත් ජාතික පක්ෂයේ රුපියල් මිලියන 297ක්, ජාතික ජන බලවේගයේ රුපියල් මිලියන 123ක්, අපේ ජන බල පක්ෂයේ රුපියල් මිලියන 43ක්, අයිටක් ඉලංකේ තමිල් අරසු කච්චි අයිටක් පක්ෂයේ රුපියල් මිලියන 68ක්, අනිකුත් සියලු පක්ෂ එක්ව මිලියන 30ක් වශයෙන් රුපියල් මිලියන 2248ක විශාල මුදල් ප්‍රමාණයක්. එහෙත් එය පවා 130ක ඇස්තමේන්තුවක් පමණයි. මේ අනික් 170ත් එකතු වූ කලාප විශ්වාස කරනවා රුපියල් කෝටි 10කට ආසන්න මුදලක් වැය කරන්නට ඇති අපේක්ෂකයන් සියලු දෙනා එක්ව. ඒ අනුව අපිට වැටහෙන්නේ මෙවර මැතිවරණයේදී බොහෝ දුරට ධනය හා බලය ඇති අපේක්ෂකයන්ට මතුවීමට අවස්ථාවක් තිබුණා කියන කාරණය. අනුරාධපුර දහයියාගම් ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් SF ලොක්කානමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඉරුන් බ්‍රණසිංහ ජීවිතක්ෂයටපත් වී තිබෙනවා. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සොයා මේ වන විට විශේෂ පරීක්ෂණයක් අනුරාධපුර පොලිසිය විසින් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාසය සඳහන් කළේ. මෙම වෙඩිතැබීම සිදු වී ඇත්තේ අනුරාධපුර පොලිස් වසමේ දහයියාගම හන්දියේ දුම්රිය හරස් මාර්ගයේදී. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති අතර වෙඩිතැබීමෙන් ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩිතැබීමෙන් පසු SF ලොක්කා ගමන්ගත් මෝටර් රථය ගිනි ගැනීමකටද ලක්ව තිබෙන අතර අසල සිටි පිරිස කඩිනමින් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා. රෝහල් ගත කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ. දකුණු ගෙල ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට වෙඩි පහරක්, ඒ වගේම ගෙල ප්‍රදේශයට වෙඩි පහර කීපයක් වැදි තිබුණා. ඔහු රෝහල්ට ඇතුළත් කරන විට මිය ගොස් තිබුණා. දකුණු ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි පහරවල් හිස පසාරු කරමින් හිස සහ ගෙල ප්‍රදේශයේ කශේරුවට දැඩි හානි කරමින් තිබුණ නිසා ඒ මගින් මරණය සිදුවලා තිබුණා. වෙඩිතැබීම සිදුවන අවස්ථාවේදී ඔහු පමණක් මෝටර් රථයේ ගමන් කර තිබෙනවා. 33 හැවිරිදී ඉරෝන් රණසිංහ හෙවත් SF ලොක්කා හට මීට පෙරද කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණා. අපරාධ රැසකටද මියගිය SF ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තාට චෝදනා එල්ල වී තිබුණා. මృత ශරීරය මේ වන විට අනුරාධපුර රෝහලේ මృత ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට විමර්ශන සිදු කරනවා. රාත්‍රී පොත් විකාශයේ අවසන් ටෙලිතොමේ මූහෙට උදැසන 6ට සුබ රාත්‍රියක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.